සුදු කළු සහ පැතලි චරිත ජීවත් වෙන සමාජයක එවන් චරිත අතුරින් එක් චරිතයක් හා කෙලින් කතා කරන මිනිත්තු කිහිපයයි හාට් ටොක්. අද අපේ අමුත්තාගේ පුටුවේ වාඩි වෙන්නේ ඒ 1973 වසර දෙසැම්බර් මාසය. අද අපේ කතා නායිකාව ඉපදුනේ සීතල උඳුවප් මාසේ. ඇය ඒ දවසින් ආරම්භ කරන ඇගේ ජීවන ගමන් මගේ බොහෝ දේවල් අප වෙනුවෙන් ඉතිරි කළා. හිරිමල් ඇය සිනමාවට පාතබන්නේ ජාත්‍යන්තර සිනමා කෘතියකට ඇයගේ දායකත්වයේ ලබා දෙමින් රටක් හඳුනන සිනමා නිර්මාණකරුවෙකුගේ දියණියක් වන ඇය මව්පිය උරුමයට එහයින් ගිය ස්වකීය අනන්‍යතාවයක් ගොඩනගාගත් චරිතයක් බවට පත් වුණා. සිනමාවට පා තැබූ දා සිට දිවයිනේ ප්‍රමිතිගත සිනමා සම්මාන උළෙලවල්වලදී හොඳම සහ ජනප්‍රියම යන වර්ගීකරණයන් යටතේ සම්මාන රසකට හිමිකම් කී ඇය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියතම සිනමා තාරකාවිය බවට පත් වුණා. අද වන විට චිත්‍රපට නිෂ්පාදකවරියක්, ව්‍යාපාරිකාවක්, ව්‍යවසායිකාවක් ලෙස සිය මව්බිමට සේවයක් මෙන්ම කීර්තියක් රැගෙන එන ඇය ජාත්‍යන්තර ලෙස වරලත් තරගාවලියන් කිහිපයක ශ්‍රී ලාංකේය හිමිකාරිත්වය හොබවන කාන්තාවක්ද වනවා. අද අපේ කෙලින් කතාව කුසලතා පූර්ණ සම්මානනීය රංගන ශිල්පිනී සංගීතා වීරරත්න සමඟ. හටෝ අපි කෙලින් කතා කරමු. අද මේ පුටුවට ඇවිල්ලා ඉන්නේ කොහොමද? හොඳයි. සම්පූර්ණ නම? සංගීතා ගයන් හේමාලි සංගීතා වීරරත්න. නම වටිනවද? ඔව් මට. පාසල? මම පළවෙනි වසර දක්වා ගියේ පානදුරේ සෙන් ජෝන්ස් ඉස්කෝලෙට. ඊට පස්සේ ග්‍රේඩ් 1 ඉඳන් ආවේ කොළඹ මෙතොඩිස්ට් විද්‍යාලයට කොළඹට. පාසල් කාලේ මතක? මෙච්චර වයසේ නෑ. මොන හොඳ මතකයි. මම අධ්‍යාපනය ලැබුවේ සාමාන්‍ය පෙළ දක්වා. ඊට පස්සේ මට අවුරුදු 16 තමයි මම රංගනයට එකතු වෙන්නේ. ඉතින් ඒ කාලෙම මට මතකයි. කුඩා කාලේ ඉඳලා අද වෙනකන් රැකගත්ත දෙයක් තියෙනවද? හැමදේම රැකගත්තා මං හිතන්නේ. විශේෂයෙන්ම කිව්වොත් මං හිතන්නේ කාන්තාවක් හැටියට මගේ ශේෂ්ත්‍රේ අපි රැකගන්න තියෙන අපේ නම. ජීවිතේ විඳිනවද විඳවනවද? විඳිනවා. අනිවාර්යයෙන්ම. ජීවිතේ දිනාගෙන තියෙන ජීවිතේ මං දිනාගත්ත දේවල් වැඩි මං පරාජය වෙලා තියෙනවා. නමුත් මං විශ්වාස කරනවා හැමදේම මගේ ජයග්‍රහණයන් ඔයාගේ ජයග්‍රහණයන් නොවෙන්න පුළුවන්. නමුත් මං ජීවිත ජයග්‍රහණය කරන්න ඕනේ කියන හැම තැනකදම හා හැම දේකදම වැඩිපුර ජයග්‍රහණය තමයි කරලා තියෙන්නේ. ජීවිතේ ලොකුම පරාජය? පරාජය ලොකුම පරාජය එහෙම කියලා දෙයක් මගේ නෑ. මං හිතන්නේ මට එක දරුවෙගෙන් නැවතුන එක අපරාධ කියලා. පරාජයක් නෙමෙයි අපරාධයක් කියලා. ජීවිතේ දිනන්න ආත්මార్థකාමී වෙන්න ඕනද? යම් කිසි තාක් දුරකට. ඔව්. මොකෝ තමන් ගැන හිතුවේ නැත්තම් තමන් ඉදිරියට අරන් යන්න හැකියාවක් නැහැ. ඒක එතනදී ආත්මార్థකාමී කියන්නත් පුළුවන්, ඩිටර්මිනේෂන් එක කියන්නත් පුළුවන්. ඒ භාවිත කරන වචනේ මොන වුණත් තමන් ගැන හිතන්නේ නැත්නම්, ඩිසිප්ලින් එකක් නැත්නම් දිනන්න බෑ. ඔබ රැඩිකල්ද? රැඩිකල්. එහෙම පැත්තකුත් තියෙනවානේ. මං හිතන්නේ ඒක හැමෝගෙම ජීවිතේට තියෙන දෙයක්. අපි හැම කෙනා තුළම රැඩිකල් කෙනෙක් ජීවත් වෙනවා. අපි හැම දෙනා තුළම නිහඬ කෙනෙකුත් ඉන්නවා. අවස්ථාව අනුව ඒ කෙනා උඩට. රැඩිකල් කියන්නේ මොකක්ද? තමන් විශ්වාස කරන අනුන් විශ්වාස කරත් නැතත් තමන්ගේ මතය දරන හා ඒ මතය වෙනුවෙන් ක්‍රියා කරන. සංගීතා වීරරත්න කියන චරිතය කොයි වගේද? චරිත ගොඩක්. සංගීතා වීරරත්න කියන්නේ එක චරිතයක් වුණා නම් මමත් කැමතියි. සංගීතා වීරරත්න කියන්නේ චරිත ගොඩක්. ඒ හැම එකම කියන්නේ අපහසුයි. මන් තුළ ගොඩක් දෙනෙක් ඉන්නවා. ඔබ තුළ නොදන්න චරිතයක් ඉන්නවා. මම නොදන්න ඔබ දන්න චරිතයක් ඇති. නමුත්
ශ්‍රේෂ්ඨයි. මම නොදන්නවා නම් ඉතින් මම දන්නේ නැහැ. ශ්‍රේෂ්ඨයන් තුල ඉදිරියට යන රූපයද දක්ෂතාවයද වැදගත්? දක්ෂතාවය තමයි වැදගත් ඉදිරියට යන්න. නමුත් රූපය නොමැතිව දක්ෂතාවය මත තරු සටහන තියනවා කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. ඔබ ඍජුව කතා කරනවා? ඔව්. අද්දකීම් තියෙනවා. ඍජුව කතා කරන එකට මම ගොඩක් ඍජුව කතා කරන එකට තමයි මම හිතන්නේ බොහෝ දෙනෙක් මාව දන්නේ. ඔව් මම හිතන්නේ දැන් අවුරුදු 32ක සිනමා ගමනක් තුළ මගේ ඉන්ටර්විව් සරම් බැලුවත් පත්තරවල හා රූපවාහිනී නාලිකාවල ඒ ඉන්ටර්විව් සරම් බැලුවත් මම ගොඩක් ඍජුව කතා කරන කෙනෙක්. ඍජුව කතා කරලා අපහසුතාවට පත් වුණු අවස්ථා ඇති. ඔව් අනන්තයි අප්‍රමාණයි. මතකයි. අපහසුතාවට පත් වෙන්නේ මම ඍජුව කතා තනියෙන් නෙවෙයිනේ. තව කෙනෙක් එක්ක. මම මේ මතකයන් අවදි කරනවා කියන්නේ නැවතවරක් මට ප්‍රශ්නයක් නොවුනට අනිත් කෙනාට දැනෙන විදිහ කොහොමද දන්නේ? ඒක හින්දා ප්‍රශ්න ඇති කරගත්ත මෙමයයි. අවස්ථාවන් කියන පුළුවන් පුද්ගලයන් ඔකිය. මම රිදිරයක් ප්‍රසංගය නිර්මාණය කරලා ඒ සඳහා වැඩ කරනකොට මම ඍජුව කතා කරලා මම අනන්ත ප්‍රශ්න ඇති කරගෙන තිනවා. එතකොට මම ව්‍යාපාර කරන අවස්ථාවන් වලදී ඍජුව කතා කරලා අනිත් මාත් එක්ක සමකාලීන වැඩ කරන අනිත් ඈත් එක්ක ව්‍යාපාර කරන අවස්ථාවන් වලදී පවා මම ප්‍රශ්න කියන්නේ ගැටුම් වලට ඇවිල්ලා තියෙනවා කතා කරගෙන බැනගෙන නමුත් ඒව විසඳ ගන්නවා. ඔව් එහෙම ලැපිනවා. ඉවසීම ප්‍රගුණ කරපු කෙනෙක්. ඉවසීම අත්‍යවශ්‍යම මගේ පෞද්ගලික ජීවිතේ විතරයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. එතනදී මං අනිවාර්යෙන් ඉවසීම ප්‍රගුණ කළා. නිරූපණ ශිල්පිනියක් කියන්නේ අර්ධ ගණිකාවක්. ගණිකාවක් කියන්නේ කවුද? සමාජයේ අදහස් කර. ඔව්. නම් ඇය කරන්නේ ඇගේ ශරීරය විකුණන එක. නිරූපිකාවක් ඇගේ ශරීරය විකුණන්නේ. ඇය විකුණන්නේ මෝස්තරයක්. කිසිසේත්ම ඒක හා සම්බන්ධ කිරීමට නොහැකි. ඒ වෘත්තියයි මේ වෘත්තියයි කිසිසේත්ම සම්බන්ධ කරන්න බෑ. ආදර්ශ පාටයක් තියෙන. ආදර්ශ පාට මම ජීවත් වෙන. ඒක කාලෙන් කාලට වෙනස් වෙනවා. මම හිතන ජීවිතය අත්දැකීම එක වෙන්න. ඔබ අහංකාරයිද? ටිකක්. ආඩම්බරයි. ටිකක්. ඔබ ගැන. ඔබ වටිනෝ. මට. තවමත් හිතින් නිදහස් කරගන්න බැරි. පසුතැවිල්ලක් තියෙනවා. ඔව් එහෙම එකක් තියෙනවා. මගේ ගැන කතා කරන්න කැමති නැහැ. මොකද අදටත් මගේ ඇස් වලට කඳුළු එනවා ඒක. ඉගෙන කතා කරන්න කැමති නැහැ. නිහඬයි. එහෙම දෙයක් තියෙනවා. නමුත් ඒ ගැන කතා කරන්න කැමති නැහැ. දැහැට පේන්න බැරි කවුරු හරි ඉන්නවද? අනේ නෑ. එහෙම නෑ. වැරදි කරන අය නැතුව නෙමෙයි. නමුත් මට එහෙම මේ දැහැට නොපිනි ඉන්න ඕනේ කියලා තරම් අකමැති එහෙම එකක් නෑ. දකින්න ආස කරන අය ඉන්නවද කවුරු හරි? ඔව් ඉතින් මං හිතා මං ආදරය කරන අය නිතර දකින්න මං කැමතියි. දැන් ළඟ නෑ. හැබැයි මතකේ ඉන්නවා. එහෙම කෙනෙක් ඉන්නවද? එක්කෙනෙක් නෙවෙයි. එහෙම අය ගොඩක් ඉන්නවා. මතක කර. අම්මෙන් තාත්තෙන් පටන් ගත්තාම අපි දෙමාපියන්ගෙන් පටන් ගත්තාම මේ ඉන්ඩස්ට්‍රි කියන්නේ මගේ සිනමා ජීවිතේ මම ගොඩක්ම ආදරය කරන පුද්ගලයන් ඉන්නවා. උනුත් අද මං ළඟ කියන්නේ උන් ජීවිතේ නතරවත් නැහැ. බොහෝ අය මං හිතන්නේ ළඟ නැහැ කියන්නේ උන් ජීවිතේ නතර නැහැ. ඉතින් නම් වලින් කියන්නේ මට ටිකක් ප්‍රමාණයක් ඉන්නවා. ගාමිණී ෆොන්සේකා, එච්.ටි. ප්‍රේමරත්න, වසන්ත උබේසේකර, ආචාර්ය ලෙස්ජේ පීරිස් මේ වගේ ටෝනි රණසිංහ මේ මගේ හදවතට ගොඩක් ලංව මම ගොඩක් ආදරෙන් ආශ්‍රය කරපු බොහෝ පිරිසක් ඉන්නවා
සිනමාව තුළ මගේ අම්මා තාත්තා. ඉතින් ජීවිතේ අදටත් කියා ගන්න බැරි වුණු ආදරයක් තියෙනවා. කියා ගන්න බැරි වුණේ කාට කියා ගන්න බැරි වුණේ? මේ ආදරයක් තියෙනවා. කාටද කියා ගන්න බැරි වුණේ ආදරේ? ආදරේ ගන්න කෙනාට. ආ නෑ. ඔය ඇත්තමද? ඔව්. මං හරි විරුද්ධයි. මං ආදරේ නම් ආදරේ කියලා කියනවා. අයි මං කාට බය වෙන්නේ? ඔබ ජීවිතේ දැකපු ආකර්ෂණීයම පිරිමි චරිතය. ආකර්ෂණීයම පිරිමි චරිතය මෙහෙමයි. පොඩි කාලේ දැක්ක ආකර්ෂණීයම පිරිමි චරිතේ විජයංක විජය කුමාරතුංගය. එතකොට ලොකු වෙනකොට ලොකු වෙලා සිනමාවට ආවට පස්සේ මම දැක්ක ආකර්ෂණීයම චරිතයක් ගාමිණී ෆොන්සේ. පිටරට ගියාම මම දැක්ක ආකර්ෂණීයම චරිතයක් ජෝර්ජ් ක්ලූනි. ඉතින් මං හිතන්නේ ඒක වෙනස් වෙන දෙයක් නේ. ආකර්ෂණය කියන එකත් අපිට අපි වෙනස් වෙනකොට හැමදාම අපේ ආකර්ෂණයත් වෙනස් වෙනවා. ඉතින් මෙයා තමයි මගේ මං දැක්ක ආකර්ෂණීය පිරිමි පුද්ගලයා කියලා කියන්න කෙනෙක් නැහැ මගේ ජීවිතේ. අර අර විදිහට මං කීප දෙනෙක් දැකලා තිනවා. මං ආසයි ආහාරම ආකර්ෂණීයයි. සාර්ථක වෙන්න අපේ ජීවිත වලින් ඈත් කරන්න ඕනේද? දේවල් තියනවාද? සාර්ථක වෙන්න ටිකක් ගැඹුරු ප්‍රශ්නයක්. අපේ ජීවිත වලින් ඈත් කරන්න ඕනේ දේවල්. කම්මැලිකම. බොරු කියන එක. තමාට. හෙටට කල් දාන එක වැඩි. වැඩෙන් හැංගිලා ඉන්නේ. මේ සාර්ථකත්වයේ පිටපස තියන්නේ කෙනෙක්ට පේන්න වැඩ කරන එක නෙමෙයි. සාර්ථකත්වයේ තියෙන තමන්ගේ හිත තුළ. ඉතින් මේ හැම දෙයක්ම තමන් තුළ නැත්තම් යන්න බෑ ගමන. තමන්ගේ කම්මැලිකම දන්නේ තමන් විතරයි. මට ඕන තරම් පේන වැඩ කරලා කම්මැලිකමේ කියන්නේ වැඩ මෙතනට වෙනකම් පේන තැනට වෙනකම් කරලා සාර්ථක වෙනකම් නොකර ඉන්න පුළුවන්. හැමෝම හිතයි මං මාරු විදිහට වැඩ කරන්න කියලා. මොකද මමත් දන්නවා මං හරියට වැඩ කරලා නැහැ කියලා. සාර්ථකත්වයේ තියෙන තමන් තුළ තමන් අතහරින්න ඕනේ දේවල් තමයි අර මං කිව්ව ටික. කියලා මහනද? කියනවා. අනේ නෑ. දෙකේ ප්‍රයෝජනෙන් මං දකින්නේ. මං ගැන අහලා තියෙන දේවල් හින්ද වෙන්නේ නැති මං හිතන්නේ. පුංචි කාලේ ඉඳන්ම කියලා නෙවෙයි. මං ගැන මං අහලා තියෙන කටකතා. මම අහලා මම පුදුම වෙලා ඒ කියන්නේ මං කියලා මට අහලා තියෙන දේවල් හින්ද මං පුදුම වෙලා තියෙන තරම අනන්තයි අප්‍රමාණයි. එතකොට මං කල්පනා කරන්නේ ඉතින් මං ගැන මෙහෙම මට කියනවා නම් මම හොඳටම දන්නවා මං කවුද කියලා. වහා මං කරපු කියන දේවල්. හා මං ගැන එහෙම කතා කරනවා නම් ඉතින් අනිත් මිනිස්සු ගැන කොච්චර කතා කරන්න පුළුවන්ද? ඒක හින්දා ඒ කියලන් කටකතා ඒ දේවල්. ඒක මගේ නෑ. දියුණුව කියන්නේ මොකක්ද? දියුණුව කියන්නේ තමන් ඉන්න තැන ඉඳන් ආධ්‍යාත්මික දියුණුවක් තියෙනවා. මූල්‍යම දියුණුවක් තියෙනවා. දියුණුව කියන එක මං හිතන්නේ අපිට කැටගරිකලි වෙන් කරන්න පුළුවන්. කොටස් වශයෙන් ඒ කියන්නේ තමන්ට ඕන දියුණුව මොකද්ද කියන එක අනුව දියුණුව තමන්ට සාපේක්ෂිතයි. ආධ්‍යාත්මික දියුණුව තියෙනවා නැත්නම් රැකී රස්සා වලින් මටීරියල් සක්සස් එක තියෙනවා. දෙක තමන්ට ඕන දේ අනුව තමයි ඉතින් තෝරගන්න. ඔබේ දියුණුව ඔබ කොහොමද දකින්? මං හිතන්නේ බෞද්ධයෙක් හැටියට මං හරියට මැදමාවත විශ්වාස කරන කෙනෙක්. එතකොට ආධ්‍යාත්මික දියුණුව මගේ පෞලෙම්ම මට එන එකක්. මොකද ඒකේ හරිම වැදගත්. මානසිකව තමන් ඉදිරියට යන්නේ නැත්නම් වෙන කෙනෙක්ගේ ඉදිරිය දකින්න කැමති වෙන්නේ නැහැ. හා වෙන කෙනෙක්ව ඉදිරියට තියන්න කැමති වෙන්නේ නැහැ. එහෙම කරන්න අකමැති කෙනෙක්ට මං කරන ව්‍යාපාරය හෝ මං කරන වෘත්තිය හෝ මං කරන වැඩ කොටස කරන්න බෑ. කියන්නේ සාර්ථකව කරන්න බෑ. අපි හරි විවෘත මනසකින් බලන්න ඕනේ තව කෙනෙක්ගේ සාර්ථකත්වය. ඒකට ආධ්‍යාත්මික දියුණුවක් තියෙන්න ඕනේ තමන් තුළ. මං හිතන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ඇහුවොත් මට මොනවද කරන්න කැමති කියලා මං කියන්නේ මට බිස්නස් කරන්න කැමති කියලා. මම රංගපෑම කියන එක මට අලුතෙන් ආපු දෙයක්. අවුරුදු 16 දී රෝයි අංකල්ගේ. නමුත් මගේ ඒ පුංචි කාලේ මගේ තාත්තා චිත්‍රපටි හදනකොටත් මගේ රංගපාන්න කිව්වම මං කියනවා නෑ නෑ මං ගිහලා කවුන්ට්ස් හදන්නම් කියලා.
කියන්නේ මට හැමදාම ඕනලා තිබ්බ මම ගණිතයට හරි කැමති කෙනෙක්. මං ඉතින් මං මුදල් අංක මේ දේවල් එක හිටපු කෙනෙක් පොඩි කාලේ නා. ඉතින් ඒ පැත දියුණු කරගන්න කපට මම පටන් ගත්තේ අවුරුදු 12 දී විතර. මගේම සල්ලි ලෙජර් බුක් එක ඒව පටන් ගත්තේ මම බොහොම පොඩි කාලේ. ඉතින් ඒ පැතෙන් දියුණු වෙන්නක මම හිතන්නේ ඒක නිරායාසයෙන් සිද්ධ වුණ දෙයක් මට. ඔබේ දිනචරියාව කොයි වගේද? පොෂි ඉස්කෝලේ යන දවසට වෙනස්. යා ගෙදර ඉන්න දවසවලට වෙනස්. මගේ දිනචරියාව විවාහ කියන්නේ මං තනියම තනි පුද්ගලෙක් හැටියට විවාහයට පෙර මගේ දිනචරියාව වෙනස්. විවාහ වුණාට පස්සේ මගේ දිනචරියාව වෙනස්. මමක් වුණාට පස්සේ මගේ දිනචරියාව වෙනස්. ඉතින් අද වෙනකොට මම මුලින්ම තැන දෙන්නේ මගේ පවුලේ වැඩවලට. ඒක නිසා පොෂි ඉස්කෝලේ යන එක රොෂාන්ත වැඩට යන එන වෙලාව හා ඔහුට කරන්න තියෙන කාර්ය අනුව මගේ දිනචරියාව වෙනස් වෙනවා. එක දෙයක් කියලා මට කියන්න අපහසුයි. ඔබ ව්‍යාපාරික කාන්තාවක්. බොහෝ අද්දකින් නැති. මම අර මුලින්ම කිව්වා වගේ ව්‍යාපාරයට මම සම්බන්ධ වෙන්නේ ව්‍යාපාරය කරන්න ඕනේ කියලා මම හිතන්නේ මම පුංචි කාලේ. මම අවුරුදු මම හිතන්නේ 12 13 තමයි මම ගිහලා තාත්තගේ ස්ටුඩියෝ වල වැඩ කරන්න පටන් ගන්නේ. ඉතින් ඒ දින ඉඳන්ම මම කරපු වැඩ ගොඩක් තියෙනවා. මොකෝ සමහරලාට දැන් ව්‍යාපාරයේ අයිති තාත්තා වුණාම පොඩ්ඩක් ළමයින්ගේ ඔළුව ඉදිමෙනවානේ. ඒවද ඒ දේවල් එවැනි අවස්ථාවන් වලට මම මුණ දීලා අපේ තාත්තගෙන් හොඳට බැනුම් අහගෙන කැෂියර් එකේ වැඩ කරන්න දාලා මාව ඒ වගේ අර අර පුඩි දේවල් ඉඳන් හැම දෙයක්ම ඉගෙන ගත්තා මම. ව්‍යාපාරය කරනකොට ව්‍යාපාරයේ සතු අනිත් හැම අංගයක් ගැනම ඉගෙනුවා තාත්තමට. ඉතින් මම පුංචි කාලේ ඉඳන් මේක කරලා තියෙන හින්දා විවිධ ව්‍යාපාරයන් අංශවලට මම සම්බන්ධයි. ඒ හැම එකක්ම යම්කිසි සාර්ථකත්වයකට මනසකින් හා මූල්‍යම වශයෙන් යම්කිසි සාර්ථකත්වයකට කරා ගෙන යෑමේ ශක්තියක් මා තුළ තියෙනවා. දේශපාලනය ගැන ඔබේ කියවීම? අපේ රටේ දේශපාලනය ගැනද මගෙන් අහන්නේ? දැන් වර්තමාන දේශපාලනය ගැන? ඔව්. මම හිතන්නේ අපි හරිම කේද වාචය කර මුණ දීලා ඉන්නේ. දේශපාලනය කියන්නේ දේශය පාලනය කරන. පාලනය වෙනවද? ඒක ප්‍රශ්නේ මටත්. මොකද පාලනය කරනවා නම් ඒක යම්කිසි ඉදිරියක් යන්න ඕනේනේ. තමන් දක්ෂ නැත්නම් පාලනය කරන්න එහෙනම් ඒක පාලනය කරන්න එතන ඉන්න බෑනේ. ඒක තමයි ව්‍යාපාරක මුලේ මට තේරෙන්නේ. මං යම් කිසි කෙනෙක් වැඩ කරන්න ගත්තොත් එයාට ඒ වැඩේ කරන්න බැරි නම් එතන ඉඳලා වැඩක් නැහැ. මං එයා වයින් කරන්න නැත්නම් එයා අස්සලා යනවා. දැන් දේශපාලනය කියන්නේ දේශපාලනය කරන දේශපාලඥයන් තමයි දේශපාලනය කරන්නේ. ඉතින් දේශපාලඥයන්ට උන්ගේ රස්සාව හරියට කරන්න බැරි නම් එක්කෝ ඒකලම අයින් වෙන්න ඕනේ නැත්නම් අපි ඒකලම අයින් කරන්න. ඉතින් එහෙම කාල සීමාවක් තුල අපි මේ ජීවත් වෙන්නේ. ගෝල් පේස් අරගලය ගැන අරගලය කරේ යයි මිනිසුන් අරගලය කරේ යයි මිනිස් අරගලක එකලගේ අයිතීන් වෙන්න මම විශ්වාස කරනවා අපි හැම මනුස්සයම සල්ලි දීලා තමයි අපේ අපි බිල ගෙව්වේ නැත්නම් ලයිට් බිල මාස දෙකක් තුනයි තුන්වෙනි මාසේ ඉල ලයිට් බිල කපනවා ලයිට් කපනවා ඉතින් අපි ලයිට් වලට සල්ලි ගෙවල තමයි අපි ලයිට් අපි සල්ලි දීලා තමයි අපි ගෑස් ටික ගන්න අපි සල්ලි දීලා තමයි පෙට්‍රල් අපි අපේ මුදල් වියදම් අපි හම්බ කරන මුදල් වියදම් කරලා තමයි අපේ භාවිතයට අපි හැම දෙයක්ම ගත්තේ. එහෙනම් එහෙම අවභාවිතා කරේ කවුද? අපිට මේ රටේ ජීවත් වෙන මිනිසුන් හැටියට අපිට අයිතියක් තියෙනවා මේ හැම දෙයකටම. ඒක තමයි දේශපාලකගේ වගකීම. උන්ගේ රස්සාව කළ යුතුයි. අපි අපේ රස්සාව කරනවා. ඒකයි අපි මෙතන ඉන්නේ. ඔවුන්ගේ රස්සාව කළ යුතුයි. ඒ රස්සාව නොකරන නිසා තමයි මේ දේශපාල මේ රට මේ තැනට වැටලා තියෙන්නේ. එහෙනම් ඒකට විරුද්ධවයි අරගලය. අපි අපිට අසාධාරණයක් වෙනවා නම් ඒට විරුද්ධවයි අරගලය.
ඒක පුත් දේශපාලනේ මේ මිනිස්සය මේ මිනිස්සය මේ මිනිස්සය කියලා පුත්කලයක් නෑ මට. ඒ ඔය ඒ කරන වැඩ ඒ සියලු දෙනාම වගේ කිය යුතුයි. පක්ෂයේ විපක්ෂයේ 225ක් ඉන්නා නම් පාර්ලිමේන්තුවේ හැමදෙනාම වගේ කිය යුතුයි. හොඳ මිනිස්සු නරක මිනිස්සු ඉන්නවා. මම විශ්වාස කරනවා මේ වර්තමාන පාර්ලිමේන්තුව තුල හොඳ දේශපාලනය කරන්න දක්ෂ මිනිස්සු ඉන්නවා කියන එක මම විශ්වාස කරනවා. නමුත් බහුතරයක් කරන්නේ නරක නම් අපි දකින්නේ නරක තමයි. පව් හොඳට වැඩ කරන්න දරන මිනිසුන් පව් එක අපිට කරන්න දෙයක් නැහැ. මොකෝ ඕන් කිසිම දෙයක් කරන්නේ නැහැ මේ මිනිසුන් එක්ස්පෝස් කරන්නවත්. මේකලංගේ වැරදි මෙහෙමයි මේකට වැරදි කරන අයට දඬුවම් කළ යුතුයි කියන තැනට ඕන් යන්නේ නැහැ. ඕනුත් අර වැරදි කරන මිනිසුන් හංගන් ඉන්නවා. එතකොට මොකද මේකේ සාධාරණයි? ව්‍යාපාරික ලෝකෙකින් කල්පනා කරලා බලන්න. මගේ ලොකු කම්පනි එකක් තියලා ඒ කම්පනි එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේම ඉඳගෙන මුළු ඩිරෙක්ටර් බෝඩ් එකම ඒ කම්පනි එක වැටෙන තැනටම වැඩ කරාම ඒකේ වැඩ කරන ඕකලම් මොකද්ද කරන්නේ? අපි අපේ මුළු ජීවිතෙම කැප කරනවා නම් මේ අපේ රස්සාවල් හරියට කරලා මේ රටේ දිනුවොත් නේ අපි ඒක වැඩ කරන්නේ. අපි හැමෝම ටැක්ස් ගෙවාගෙන ව්‍යාපාර කරගෙන අපි දිනු වෙන ගමන් අපි ටැක්ස් ගෙවන්නේ රට දිනු කරන්නේ. ඒකට මේ අපිට ගන්න. අපි යම්කිසි මුදලකට වඩා ඔය රස්සාවෙන් උනා තමන්ගේ ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕනේ ආ යම්කිසි මුදලකට වඩා හම්බ කරා නම් රස්සාවක් හැටියට මම ඇක්ට්‍රස් කෙනෙක් හැටියට මම ආදායම් බද ගෙව්වා. මොකද අපේ මේ අවුරුද්දක්කට ගෙවන්න හම්බ කරන් පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වඩා හම්බ කරාම අපි නැවත ඒක රජයට ගෙවන්න ඕනේ යම්කිසි බද්දක්. මම අවුරුදු 18 ඉඳන් ගෙව්වා. ඒ ගෙවන්නේ ඒකලන්ට මේ රට පුහුණු කරන්න. මේ රටේ ඉතුරු ඒ දේශපාලකයන් ඔවුන්ගේ කාර්යභාරය කරන්න තමයි අපි මේ බදු ගෙව්වේ. අපි එහෙම බදු ගෙව මිනිස්සු ගොඩක් දෙනෙක් ඉන්නවා මේ රටේ. ඉතින් ඒ දේ කරන්නේ නැත්තම් අරගල කර යුතුයි. ඔබ අරගලයට ගියේ හදවතින්මද ට්‍රෙන්ඩ් එකට? හදවතින්. ට්‍රෙන්ඩ් එකෙන් ඉස්සෙල්ලා මම අරගලයට ගියේ. හදවතින්ම ගියේ. රටක් විදිහට අපි දැන් ගන්න ඕන ක්‍රියාමාර්ගයක්. මං දේශපාලනය කරන්නේ නැත්තේ ඒකනේ. මං දෙයක් කරත් මං හරියට කරනවා. දේශපාලනයටත් එච්චරයි. රටක් හැටියට අපි කර යුත්තේ රටේ ජීවත් වෙන ජනතාව මේ මූණ දෙන අපහසුතාවෙන් ගොඩ ගන්න එක. ඒකට කළ යුතු ක්‍රමවේදය හා ක්‍රියාමාර්ගය මොකද්ද කියන එක මං ස්ටඩි කරලා තිබෙනම් අපි මීට වැඩිය මේ දේශපාලනය කිරීමේදී මේ රට කරගෙන යන ක්‍රමවේදය ගැන මම වාට ඊට වඩා ඩිරෙක්ට් උත්තරයක් දෙනවා. නමුත් එහෙම නොකර අපි දකින්න දේ තමයි අපි දැන් තව මාස කීපයකින් අපි අපේ ජීවිත වෙන කන්න ඕනනේ. අපේ දැන් පෝර ටික වෙනස් කරාට පස්සේ එතන කෘෂිකාර්මික වශයෙන් රට වැටිලා තියෙන තැනින් අපිටම ගොඩ ඇවිල්ලා නැහැනේ. එතකොට මේ තියෙන අනිත් අපහසුකම් එක්ක එතනදී අපි කොයි වගේ තැනකට මුහුණ දෙයිද? පෙට්‍රල් ප්‍රශ්නේ, ගෑස් ප්‍රශ්නේ, ලයිට් ප්‍රශ්නේ, කෑමත් ප්‍රශ්නයක් වුණාම අපි මිනිස්සු කොතනට වැටෙයිද? මම කල්පනා කරන්නේ ඒක. අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කතා කරමු. අධ්‍යාපනය ඉතාම වැදගත් දෙයක් කියලා මම විශ්වාස කරනවා. අවාසනාවකට මෙන් පාසල් අධ්‍යාපනය මට නිම කරන්න බැරි වුණා. හා නමුත් හරි විවෘත මනසකින් හා මට පාසල් ගිහිල්ලා කරගන්න බැරි වුණ දේ පොතපත කියවල මගේ වෘත්තියන් වලට අවශ්‍ය විදිහට මගේ මාතුලට මං ඉගෙන ගත්තා. නමුත් මං විශ්වාස කරනවා මම විශේෂයෙන්ම මම හිතන්නේ තරුණ ළමයින්ට කියන්න ඕන දේ තමයි අධ්‍යාපනය අවසන් කරන්න තමන්ට අවශ්‍ය තමන්ගේ කියන්නේ මම රංගන ශිල්පිනියක් වෙන්න නෙමෙයි ප්‍රාර්ථනා කරේ. මට ඕන උනේ ව්‍යාපාර කරන්න. එහෙනම් මම ව්‍යාපාර ලෝකයේ වෙනුවෙන්
තවත් දුරටත් මගේ අධ්‍යාපනය කරන්න තිබ්බා. නමුත් මම රංගන ශිල්පිනියක් වුණා. ජනප්‍රිය රංගන ශිල්පියක් වුණා. පළවෙනි අවුරුද්ද තුල ප්‍රධානම ප්‍රධාන පෙළේ අධ්‍යක්ෂවරුන් 7කට චිත්‍රපටි 9ක් මට ලැබුණා. ඉතින් ඒකත් එක්ක මට ඒක අවසන් කරන්න බැරි වුණා. නමුත් මම විශ්වාස කරනවා තමුන් මොන දේ කරා තමන්ගේ අධ්‍යාපනය අවසන් කරලා ඒ දෙයට යොමු වෙනවා නම් තමයි හොඳ කියලා. ඔබගෙන හඳුන්වමු තනි වචනේ. තනි වචනේ. මම. මේ මම. ස්තුතියි ඔබට. ස්තුතියි. තවත් දවසක හවසක අපි හමු වෙමු. Siyatha TV subscribe karanna. Aluth video gana mulinma danaganna mema sinuwa click karanna.